එමද තායිනාඩි එමද තායිනාඩි කියන්නේ මොනවද අපේ මව් රට මව් රට ඒ කියන්නේ තායිනාඩි කියන්නේ රටට තායිනාඩි කියන්නේ මව් රට ඊට පස්සේ එමද කියන්නේ අපේ අපේ අපි නෙමෙයි අපේ නාම් කියලා වොත් අපි එතකොට එමද කියන්නේ අපේ එමද තායිනාඩි එතකොට එමද තායිනාඩි එමද තායිනාඩි ශ්‍රී ලංකාව කියනකොට ශ්‍රී ලංකාවට දෙමළෙන් කියන වචනේ තමයි ඉලංගෙයි එතකොට ඉලංගෙයි කියන්නේ ශ්‍රී ලංකාවට දෙමළෙන් කියන නමක් හරි දැන් පුතේ බලන්න දැන් ඔයාලා දන්නවා අපේ රට එතකොට පළවෙනිට අපිම හැඳින්වීමක් කරන්න ඕනේ එමද තායිනාඩු ඉලංගෙයි එමද තායිනාඩු ඉලංගෙයි නැත්නම් එනද තායිනාඩු ඉලංගෙයි හරි ඊළඟට වාක්‍යයක් තිනවා බලන්න ඉදු ඉන්ද සමුත්‍රත්තිල් උල්ල අලහාන ඕර් තීවු ඉදු ඉන්ද සමුත්‍රත්තිල් උල්ල ஒரு අලහාන තීවු දැන් ඔයාලා දන්නවද තීවු කියන්නේ මොනවද කියලා තීවු කියන්නේ දූපතට එතකොට මේක ඉන්ද සමුද්‍ර ඉන්දියන් සාගරයේ තියෙන ලස්සනම දූපතක් එතකොට ඉන්දියන් සාගරයේ තියෙන ලස්සනම දූපතක් තමයි ලංකාව කියන්නේ එතකොට ඉන්ද සමුත්‍රත්තිල් ஓர் அலஹான தீவு லஸ்ஸனம தூபதக் இதனால் எமது நாட்டே இதனால் எமது நாட்டே ஓ மேடம் இதனால் எமது நாட்டே இந்த சமுத்திரத்தின் முத்து என அழைக்கிறார்கள் ஏ நிசா தமாய் அப்பே லங்காவை இந்த சமுத்திரத்தின் முத்து என அழைக்கிறார்கள் ஏ கியன்னே இந்தியன் சாகரே முத்து அட்டைய கேலா හඳුන්වන්නේ ඒ නිසා තමයි කියන්නේ ඉන්දියන් සාගරයේ තියෙන ලස්සනම දූපතක්. ඒකට කියන්නේ ඉන්ද සමුත්‍රත්තින් මුතු. ඒ නිසා තමයි මේකට කියන්නේ ඉන්ද සමුත්‍රත්තින් මුතු එන අලේකිරාල්. හරි. එතකොට ඔයාලට ඕනේ පුතේ මේක රචනාවක් ලියනකොට බලන්න මුලින්ම අපි හැඳින්වීමක් දෙනවා. දැන් අපේ රට ලංකාව ඊට පස්සේ ඒක කොහෙද පිහිටලා තියෙන්නේ ඊට පස්සේ අපිට වැඩි දුරටත් ලියන්න පුළුවන් මේ මොනවද කොහෙද තියෙන්නේ මේක ළඟම තියෙන රට මොනවද එතකොට ඊළඟයික අරහිල් ඉන්දියා උල්ලේදු එතකොට හඳින්නලා දෙනපර පිහිටීම හරි ඊට පස්සේ බලන්න පුතේ එමද නාටිල් පල්ලින මක්කල් වාල්හිරාර්හල් එතකොට පල්ලින කියන්නේ විවිධ ආගම් වල විවිධ ආගම් වල ඉනම් ජාතියේ ඒ කියන්නේ විවිධ ජාතියේ මක්කල් ජනතාව ජීවත් වෙනවා හරිද එමෙදි නාටේ පල්ලින මක්කල් වාල් හින්රාල් හරි එතකොට සිංහලවර් තමිලර් මුස්ලිම්ගල් පරංගියර් එන්බෝරේ අවර්ගලවර් එතකොට ඒ කියන්නේ විවිධ ජාතියේ ජනතාවන් ජීවත් වෙනවා. එතකොට ඒකට සිංහලවර්, තමිලර්, මුස්ලිම්ගල්, පරංගිය. සිංහලවර් කියන්නේ බෞද්ධ අයට, තමිලර් කියන්නේ හින්දු අයට, මුස්ලිම්ගල් කියන්නේ මුස්ලිම් අයට, පරංගිය කියන්නේ ක්‍රිස්තියානු අයට එන්බෝරේ අවර්ගලවන්. ඒ අය තමයි ජීවත් වෙන්නේ. ඊළඟට එක එක ආගම් වලට එක එක ඒ කියන්නේ මුස්ලිම් බෞද්ධයන් බෞද්ධ ආගමේ. එතකොට හින්දු අය ඒ කියන්නේ හින්දු ආගම. එහෙම තියෙනවනේ. එතකොට බෞද්ධර්හල් කියනකොට අපිට එයාලගේ සමයම් ආගම. එතකොට සමයම් කියනකොට ආගම. එතකොට ආගම් වලට බෞද්ධ අය බෞද්ධම්. හින්දු අය හින්දු සමයම්. මුස්ලිම් අය ඉස්ලාම් සමයම්. එතකොට පරංගියර් එතකොට ක්‍රිස්තවර්හල් කියන්නත් පුළුවන් අපිට එතකොට කතෝලිකම් එතකොට බලන්න මෙතන අපි කලින් බැලුවා මෙහි ජීවත් වෙන ජාතින් තමයි සිංහලවර් තමිලර් මුස්ලිම්ගල් පරංගියර් එතකොට එයාලගේ ආගම වෙන්නේ සිංහලවර් කියනකොට බෞද්ධම් තමිලර් කියනකොට ඉන්දු මුස්ලිම්ගල් කියනකොට ඉස්ලාම් පරංගියර් කියනකොට කතෝලිකම් දැන් ක්‍රිස්තවම් ආහිය සමයෙන්ගලේ කඩේ පිටිකිරාරහල් ඒ කියන්නේ
යන ආගම් එයාලා මොනවද කරන්නේ පිළිපදිනවා හරි එතකොට මේ පින්තූර වලින් ඔයාලට පේනවා ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ආගම් වල තියෙන සලකුණු පළවෙනියට තියෙන බෞද්ධ ආගමට දෙවෙනියට තියෙන්නේ හින්දු ඊට පස්සේ තුන්වෙනියට තියෙන්නේ ක්‍රිස්තියානි හතරවෙනියට තියෙන්නේ ඉස්ලාම් ආගමට ඒ කියන්නේ මේ සලකුණෙන් අපිට හොයා ගන්න පුළුවන් මේ ආගමට මොන ආගමද කියලා දැන් අපි බැලුවා මුලින්ම පිහිටලා තියෙන්නේ කොහෙද කොහොමද පිහිටලා තියෙන්නේ ඒව බැලුවා දෙවෙනියට බලන්නේ බැලුවා කොහොමද මේ ජීවත් වෙන ජනතාව කොහොමද ජනතාව කවුද ජීවත් වෙන්නේ මොන ආගමද පිළිපදින්නේ ඒව බැලුවා දැන් බලන්න යන්නේ පුතේ ඉලංගේ නාඩි ඊයකේ වලම් මික්කිය මික්කද ඊයකේ වලම් කියන කොට අපිට කියන්නේ ස්වභාවික සම්පත් ඉලංගේ නාඩි ස්වභාවික සම්පත් එතකොට ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් ගොඩාක් තියෙන රටක් දැන් ඔයාලා දන්නවා දැන් ලියාගෙන යන්න ඕනේ අපි එකින් එක අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් එක කොහොමද මොනවද කරන්නේ ඒව තමයි ලියාගෙන යන්න එතකොට ඊළඟේ නාඩු ශ්‍රී ලංකා රට ඊයකේ බලම් මික්කද ස්වභාවික සම්පත් ගොඩාක් තියෙනවා කියන්නේ ඊයකේ ඊයකේ කියනකොට ඔයාලට මේක හුරු වචනයක් මේකේ විරුද්ධ පදේ මොනවද ඊයකේ කියන එකේ විරුද්ධ පදේ මොනවද ඊයකේ කියන එකේ විරුද්ධ පදය සේයකේ මතක තියාගන්න ඊයකේ කියන එකේ විරුද්ධ පදය සේයකේ ලොකු රයන් තමයි හල් කරන්න ඕනේ සේයකේ එතකොට ස්වභාවික ඊයකේ කියන්නේ ස්වභාවික කියලා තේරුම එනවා ඊළඟට බලන්න කාඩුහල් මලෙහල් නදිහල් එන්බන එමෙදි නාටේ අලහපඩතින්රණ කාඩුහල් මලෙහල් නදිහල් එන්බන එමෙදි නාටේ අලහපඩතින්රණ ඒ කියන්නේ කාඩුහල් කියනකොට අපිට ගන්න පුළුවන් කැලෑව කැලෑවට අපිට ඒ කියන්නේ වනය කාලෑව ඒවට අපිට කාඩ්හල් කියන එක ගන්න පුළුවන්. එතකොට මේ කාඩ්හල් කියන එකට සමාන පදයක් තමයි වනංගල්. වනංගල්. එතකොට කාඩ්හල් කියන්නේ කැලෑවට. කැලෑව. එතකොට කාඩ්හල් වනංගල් කියලත් කියන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න මලෙහල්. ඒක තිබ්බ වචනයක් නම් කාඩ්හල්, මලෙහල්, නදිහල් එන්න ඊළඟේ අලහපඩතින්න. මෙබදි නාටේ අලහපඩතින්න. එතකොට මලවෙනියට අපි බලුවා කාඩ්හල් කියන්නේ කැලෑවට දෙවෙනියට මලෙහල් මලෙහල් කියන්නේ කඳු සු කඳු වලටම අපි කියන්න පුළුවන් මලෙහල් කියලා මේකේ මයන්න ලයන්න ආවොත් ඒක වැස්ස වැස්සට තමයි මයන්න ලයන්න දාන්නේ මේ පාම්බුල දාලා තියෙන්නේ මේක කඳු මලෙහල් කුන්රුහල් කියන සමාන පදයක් කියන්නේ සුලි දෙකේ කුන්රුහල් ලොකුරයන්න දාන්නේ කු සුලි දෙකේ ඉන් ලොකුරයන්න රු කල් කුන්රුහල් මලෙහල් කුන්රුහල් කියලත් කියන්න පුළුවන් අපිට ඊට පස්සේ බලන්න නදිහල් නදිහල් කියන්නේ ගංගාව එතකොට අපිට ආර්හල් කියලත් කියන්න පුළුවන් එතකොට මම මෙතන කිව්වා ඔයාලට වචන තුනක් කාඩ්හල් මලෙහල් නදිහල් එන්බන එමෙදි නාටේ අලහපඩතින්රණ එතකොට කාඩ්හල් කියන්නේ කැලෑව මලෙහල් කියන්නේ කඳු පස්සේ නදිහල් කියන්නේ ගංගාවන් එතකොට මම ඒකට සමාන පදයක් කිව්වා කාඩ්හල් කියනකොට අපිට කියන්න පුළුවන් වනංගල් කියලා මලෙහල් කියනකොට කුන්රුහල් කියන්න පුළුවන් නදිහල් කියනකොට ආර්හල් නදි ஆறு மலை குன்று காடு வனம் දැන් අපි කිව්වා ලස්සන කරනවා ඒ කියන්නේ කොහොමද ලස්සන කරන්නේ මොනවද ලස්සන දැන් එකින් එක විශේෂ දේවල් කියන්න යන්නේ ඉංගු පීදුරු තාලගල් තාලගල මලේ අපි පීදුරු තාලගල මලේ ඒ කියတာ දෙමළෙන් කියන පීදුරු තාලගල හරිද එතකොට පීදුරු තාලගල විතර පීදුරු තල පීදුරු තාලගල මලේ மலை කියන්නේ කඳු உயர்ந்த மலையாகும் පීදුරුතලගල කඳ තමයි උසම කඳ වේ මේ
පීදුරුතලාගල කන්ද තමයි උසම කන්ද වෙයි කියලා කියනවා. මහවැලි ගංගේ, මහවැලි ගංගේ මලා මහවැලි ගංගේ නීණ්ඩ නදියාහුම්. මහවැලි ගංගාව තමයි දිගම ගංගාව වෙයි. එතකොට මෙතන බලන්න පුතේ, දැන් අපි විශේෂයෙන් මොනද ස්වභාවික සම්පත් තියෙනවා කියලා විශේෂයෙන් පොදුවෙන් කිව්වා. ඊට පස්සේ විශේෂ කරලා කියනවා. ඒ කියන්නේ අපිට කියන්නේ දිගම ගංගාව කියන්න පුළුවන්, ඊට පස්සේ උසම කන්ද, එහෙම එතකොට වෙන මොන හරි තියෙනවා නම් අපිට ඒකත් මේකට එකතු කරලා කියන්න පුළුවන්. හරි. නීර්වලං, නිලවලං, වනවලං. නිරේඳ එමෙදි නාටේ පාර්ක සුට්ටුලා පයනිහල් පලර් වරුහින්රනර්. නීර්වලං, නිලවලං, වනවලං. නීර්වලං, නිලවලං, වනවලං. නීර්වලං කියන්නේ ජල සම්පත්, නිලවලං කියන්නේ අපි භූමි සම්පත් එහෙම කියන්න පුළුවන්. වනවලං කියන්නේ වන සම්පත්. නිරේඳ එමෙදි නාටේ ගොඩාක් තියෙන අපේ රට බලන්න පාර්ක සුට්ටුලා පයනිහල්. සුට්ටුලා පයනිහල් කියනකොට කියන්න බලන්න ඒකට සමාන වචනයක් මතකද? සුට්ටුලා පයනිහල්. සුට්ටුලා පයනිහල් කියන්නේ කාටද? සංචාරකයෝ. එතකොට අපි මේකට වචනයක් ඉගෙන ගත්තා. සුට්ටුලා පයනිහල් කියන වචනයට සමාන පදයක් මතකද? උල්ලාස ප්‍රයාණිහල් කියලා ඉගෙන ගත්තේ නැද්ද? කියන්නේ කලින් පාඩම් වල අපි ඉගෙන ගත්තා සුට්ටුලා පයනිහල් කියන්නේ උල්ලාස ප්‍රයාණිහල්. අපි තිරුකෝණමලේ පාඩම ඉගෙන ගන්නකොට ඒ පාඩම ඉගෙන ගත්තා සුට්ටුලා පයනිහල් කියන්නේ උල්ලාස ප්‍රයාණිහල් සමාන පදයක්. පලර් වරිහින්ද මේ නිසා තමයි කියන්නේ ගොඩාක් භෞතික මේ ස්වභාවික සම්පත් තියෙනවා, ස්වභාවික ලස්සන තියෙනවා. ඒ නිසා තමයි අපේ රටට ගොඩාක් සංචාරකයෝ එන්නේ. එමෙදි නාටි ප්‍රධාන තොලිල්වලින් ඔන්රු. එතකොට අපිට මෙතන පේනවා ප්‍රධාන තොලිල්වලින් ඔන්රු කියන්නේ ප්‍රධාන රැකියාවන් අතරින් එකක්. විවසාය මාහුම්. විවසායම් කියන්නේ ගොවිතැන. එතකොට විවසාය මාහුම් එමෙදි නාටින් ප්‍රධාන තොලිල්වලින් ඔන්රු විවසාය මාහුම්. අපේ රටේ තියෙන ප්‍රධාන රැකියාවන් අතරින් එකක් විවසායම්. විවසායම් කියනකොට අපිට කියන්න පුළුවන් ගොවිතැන. හරි, ඊළඟට බලන්න පුතේ. අන්‍ය නාටවරින් වර්ගයල්. ඒ කියන්නේ දැන් ඉස්සර අපේ රට ආක්‍රමණය කරානේ. එතකොට අන්‍ය නාටවර. දැන් අපේ රටේ ඉන්න අයම අපිව ආක්‍රමණය කරේ නෑනේ. පිට රටින් ඇවිල්ලා තමයි අපේ ආක්‍රමණය කරේ එයාලගේ පැමිණීමෙන්. එතකොට පිට රට අය, අන්‍ය නාටවර කියන්නේ පිට රට අය. හරිද? එයාලගෙන් පැමිණීමෙන් තේයිලේ, රබ්බර්, කෝපි. එතකොට තේයිලේ කියන්නේ, තේයිලේ කියන්නේ තේ. රබ්බර් කියන්නේ රබ්බර්. එතකොට කෝපි කියන්නේ කෝපි. එතකොට ඒ තුනෙම පොන්රවේ පයිරිඩපඩහින්න. පයිරිඩපඩහින්න කියන්නේ වගා කරනවා. අන්‍ය නාටවරින් වර්ගල්. දැන් අපේ ප්‍රධාන රැකියාව විවසායම්. ඒක කවුරුත් කියලා දුන්නේ නැහැ. අපි ආයෙම හොයාගත්තා. එතකොට මේක කියන්නේ තේයිලේ, රබ්බර්, කෝපි. ඒවා පිට රට අයගෙන් පැමිණීමෙන් තමයි ඒවා ලංකාවේ තිබ්බා. එයා තමයි ඒක මූලිකත්වය දීලා ඒක වගා කරේ. ඉවට්‍රුල් මේ අතරින්. ඉවට්‍රුල් මේ අතරේ එමදි නාටිට්කු අපේ රටට පෙරමලව දේශීය වර්මානත්තේ. එතකොට පෙරමලව කියන්නේ ගොඩාක්. ඒ කියන්නේ ගොඩාක්. එතකොට මේකට දේශීය වර්මානත්තේ ඒ කියන්නේ ගොඩාක් බහුතරයක්. පෙරමලව කියන්නේ බහුතරයක්. දේශීය වර්මානත්තේ, දේශීය වර්මානේ ජාතික ආදායම්. ජාතික අය කියන්නේ ලංකාවට ප්‍රධාන වශයෙන් ආදායම්. වර්මානම්, වර්මානම් කියන්නේ ආදායම. ඊටිතරවද ලබා දෙන්නේ තේලේ ආහුම්. මේ අතරේ අපේ රටට ගොඩාක්, ඒ කියන්නේ මේ බහුතරයෙන් දේශීය ජාතික ආදායම ලබා දෙන්නේ තේයිලේ. ඒ කියන්නේ තේ.
තේවලින් තමයි අපිට ගොඩාක්ම ආදායමක් ලැබෙන්නේ. ඊළඟට අපි බලුවා තේ, ඊට පස්සේ කෝපි, රබ්බර්, ඒ තුනම බලුවා. ඊට අමතරව අදු මට්ටු මණ්ඩි, ඒක විතරක් නොව ඊලම්, මිලහු, කරුවා, කරාම්බ, සාදිකයි. ඊලම්, මිලහු, කරුවා, කරාම්බු, සාදිකයි. මුදලිය වාසනේ திரவியங்களும் பயிரிடப்படுகின்றன. ඒක විතරක් නෙවෙයි. ஏலம், மிளகு, கருவா, கராம்ப், சாதிக்காய் போன்ற முதலிய வாசனை திரவியங்கள், வாசனை திரவியங்கள் කියන්නේ කුළුබඩු. ඒවත් பயிரிடுவாகா කරනවා. එතකොට ஏலம் කියන්නේ මොනවද? ஏலம் කියන්නේ එනසල්. එනසල් very good. மிளகு, ගම්මිරිස්, ගම්මිරිස් very good. கருவா, குருந்து. குருந்து, හරි. එතකොට ஏலம், මිලහු, කරුවා, ඊට පස්සේ කරාම්බු. කරාම්බු කියන්නේ, කරාම්බු කියන්නේ කරාම්බු. කරාම්බු නැටි. හරි. ඊළඟට සාදිකයි. සාදිකයි කියන්නේ සාදිකවලට. හරි. එතකොට ප්‍රධාන වශයෙන් අපේ බගා කරන්නේ මේ ඒකට අමතරව ඒ කියන්නේ වාසනේ திரවීම්. මේවට අපිට කියන්න පුළුවන් වාසනේ திரවියංගල්. හද වාසනේ திர කුළුබඩු. එතකොට ஏலம், மிளகு, கருவா, கராம்பு, சாதிக்காய். එතකොට කුළුබඩු වල අපිට බගා කරන්නේ ஏலம், மிளகு, கருவா, கராம்பு, சாதிக்காய் කියන කුළුබඩු විශේෂයෙන් අපි බගා කරනවා. හරි. இவை வெளிநாடுகளுக்கும் ஏற்றுமதி செய்யப்படுகின்றன. මේවා පිට රටටත් ආනයනය කරනවා. එතකොට இவை வெளிநாடுகளுக்கும், வெளிநாடுகள் කියන්නේ පිටරට, ஏற்றுமதி කියන්නේ ආනයනය. හරි. செய்யப்படுகின்றன. මෙතන තියෙනවා වචන දෙකක්. ඒ දෙකටම විරුද්ධ පද තියෙනවා. බලන්න வெளிநாடு, வெளிநாடு කියන වචනෙට අපිට විරුද්ධ පදයක් විදිහට ගන්න පුළුවන්. உள்நாடு, පිටරට, பேරට. உள்நாடு, வெளிநாடு. நாடு කියන්නේ රට, வெளிநாடு කියන්නේ පිටරට. ඒකේ විරුද්ධ පදේ තමයි உள்நாடு. கால் லயன்ன உள், கால் லயன்ன உள், நாடு. එතකොට ஏற்றுமதி කියන වචනෙට ඔයාලට කියන්න පුළුවන් ද ஏற்றுமதி කියන වචනෙට විරුද්ධ පදය? මේ වගේම සමාන වචනයක් ඉන්නේ. இறக்குமதி. very good. இறக்குமதி. එතකොට இறக்குமதி வெளிநாடுகளுக்கும், එතකොට உள்நாடு කියලා වොත් ஏற்றுமதி කියන එකට විරුද්ධ පදේ තමයි இறக்குமதி. හරි. දැන් ඊළඟට කියන இலங்கை மக்களின் ප්‍රධාන உணவு சோறு ஆகும். දැන් ඔයාලට මම කිව්වා இலங்கை வே කියන එක, ඒ කියන්නේ ආහුම් කියන එක මෙතන බලන්න වචනෙව සම්පූර්ණ කරගන්න බැරි වාක්‍යවලට අපිට ආහුම් කියන එක එකතු කරන්න පුළුවන් පුතේ. இலங்கை மக்களின் ප්‍රධාන உணவு சோறு. ලංකාවවාසීන්ගේ, يعني ලංකාවේ ජනතාවගේ ප්‍රධාන කෑම බත්. එතකොට බත් කියනකොට අපිට ඒක සම්පූර්ණ නැහැ කියලා වුත් බත් වේ කියලා අපි එකතු කරන්න පුළුවන්. බත්ය එහෙම. එතකොට ඊළඟේ මක්කලින් ප්‍රධාන උණු, يعني ලංකාවේ ජනතාවගේ ප්‍රධාන කෑම සෝරු ආවුම්. බත් වේ. හරි. දැන් බලන්න, දැන් ලංකාව අපි මුලින්ම ලංකාව ගැන, ඒ කියන්නේ අපේ මගේ රට ලංකාව කියලා කිය දුන්නා. ඊට පස්සේ ඒක පිහිටලා තියෙන්නේ කොහෙද? ඊට පස්සේ ඒක ඒකට කියන නමක් බැලුවා. ඊට පස්සේ කවුද ජීවත් වෙන්නේ කියලා බැලුවා. ඊළඟට බලන්න බැලුවා මොනවද අපේ රටේ තියෙන්නේ? ඒ රට කොහොමද? ඒ කියන්නේ මොනවද අපිට වගා කරන්නේ? අපේ රටේ මොනවද බෞද්ධ මේ ස්වභාවික සම්පත් තියෙන්නේ? ඊයේකේ වළංගල් මොනවද තියෙන්නේ? ඒක බැලුවා. දැන් අපි බලන්න යන්නේ, දැන් இலங்கை பல வரலாற்று சிறப்பு மிக்க இடங்கள் உள்ளன. එතකොට ලංකාවේ ගොඩාක් ඉතිහාසගත ස්ථාන තියෙනවා. ඉතිහාස ඒ කියන්නේ ගොඩාක් ස්ථාන ප්‍රසිද්ධ, ඉතිහාසයෙන් ප්‍රසිද්ධ ස්ථාන ගොඩාක් තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් දැන් අපි කැමති තැනක් කියන්න පුළුවන් පුතේ. දැන් කොහෙද? නුවර. ඊට පස්සේ බලන්න, නුවර තියෙනවා, ඊට පස්සේ කොළඹ තියෙනවා, ඊට පස්සේ අනුරාධපුරය, පොළොන්නරුවේ,
திருகுணாமலை, திருகோணமலை, மட்டக்களப்பு, இட்ட பாஸ்து விவித தந்தின நுவரலியா ஏ மேதகுட ஆலட மத்தக்க ஆல கேமத்தி தனக் அப்பிட விஸ்தர கரான்ன புலுவாம். இதுகுட மெத்தன பலான்ன சீகிரியா, தலதா மாலிகை, சிவ நொலி பாதமலை, நல்லூர் கந்த சுவாமி ஆலயம். சீகிரியா, தலதா மாளிகை, சிவ நொலி பாதமலை, நல்லூர் கந்த சுவாமி ஆலயம். சீகிரியா கூட அலதான்னவா சீகிரியா, தலதா மாளிகை என தலதா மாளிகாவு, சிவ நொலி பாதமலை, சிவ நொலி பாதமலை கியானே கொஹெட்டது வெரி குட். நல்லூர் கந்த சுவாமி ஆலயம் கொஹெது தியன்னே நல்லூர் கந்த சுவாமி கோ ஆலயம் மேக தேவல கட்டியகே ஜஃப்னவல தியன்னே இது கூட நல்லூர் கந்த சுவாமி ஆலயம் இது கூட பலான புத்தே ஆலயம் ஆலயம் கேனக்கிட்ட சமான பதியாக கோயில் கோயில் கேனக்கிட்ட அப்படி சமான பதியாக விதியது கண்ட புல்வாங் ஆலயம் ஆலயம் கியானே கோயில் கியானே சமான பதியாக இது கூட என்பன அவற்றுள் சிலவாகும் தென் அவற்றுள் சிலவாகும் ஏ அத்தரே ஏ அத்தரே டிகாக் வே மித்தன் டோலட்ட வேண முனஹரி நம்தாலா என்பன அவற்றுள் சிலவாகும் ஏ கியானே தம்பலான் நம்ம இலங்கை வரலாற்று சிறப்பு மிக்க இடங்கள் பல சில இடங்கள் உள்ளன இலங்கையில் பல வரலாற்று சிறப்பு மிக்க இடங்கள் உள்ளன ஸ்ரீலங்காவை கொடா ஏ கியானே இத்திஹாச பிரசித்த தன் தீனவா எத்தகொட்ட ஏ அத்தரே தமாயம் மேவா கேலத்தின் எத்தகொட்ட வாக்கியா கேலா ஏ அத்தரேன் என பழங்கள் நிறைய உள்ளன ஏ கியான பழத்துரு கொடாக் தீனவா அவற்றுள் மாம்பழம் எனக்கு பிடிக்கும் ஏ அத்தரே மங் அம்பவலட்ட கேமத்தி ஏ வகே தமாய் புத்தே மித்தன ஸ்தானியா ஏ கியானே கொடாக் தீனவா ஏ அத்தரேன் சீகிரியா தலதா மாளிகை சிவனொலி பாதமலை நல்லூர் கந்த சீகிரியா தலதா மாளிகை இது தலதா மாளிகை சிவனொலி பாதமலை மே தியனே நல்லூர் கந்த சுவாமி ஆலயம் ஏவா மேக்கின் அத்தர டிக்கல் சரி மேட்டிக்கு பேதலி உனாது ஆலட்ட ஓ மேடம் சரி மேக்க தியலா வென ரட்டாக் கேன் அப்பி துரத்துர் எக்கத்து குரோத் மேக்க கேன் லியான்ன புழு வந்து சரி நெத்தம் அப்பே ரட்ட கேனம் தவ துரத்துர் எக்கத்து குரலா எமது நாட்டின் சனத்தொகை சனத்தொகை கேனமனு அது ஜனகானே மேக்க கீழன இதோட ஜனகானே எக்கத்து குரான புழுவாங் இட பாசே ஜனாதிபதி கவுது இட பாசே அகமதி கவுது வலி ஒத்தன் இட்ட பாசே மே இட பாசே ஏகலியான்ன புழுவாங் இட பாசே கொச்சர் மாகாணங்கள் கேன்னே மாகாணங்கள் கியானகோட டிஸ்ட்ரிக்ட் கியாக் தீனவாது இட்ட பாசே மே மாகாணங்கள் கியானே பலாத் பலாத் கியாக் தீனவாது இட்ட பாசே மாவட்டம் மாவட்டம் கியானே டிஸ்ட்ரிக்ட் டிஸ்ட்ரிக்ட் கியாக் தீனவாது அகநூர கொஹேது ஏவாள் யான்ன புடுவோம் எமது நாட்டின் தேசிய மருந்தம் பலான எமது நாட்டின் தேசிய மரம் அப்பே ராட்டே ஜாத்திக கஹ அப்பே ராட்டே ஜாத்திக கஹா தமாய் தேசிய மரம் தேசிய மரம் நாக மரம் அப்பே ரட்டே ஜாத்திக காமனு அது நாகச நாகச இதுகொட்ட நாகச இட பாசே தேசிய மிருகம் மர அணில் தேசிய மிருக ஜாத்திக ஜாத்திக சத்தா கவுது சத்தியா கவுது காட்டுக்கோழி எத்தோட புத்தே பலான மேக்கே அப்படி நாம் கரான புருவாங்க ஏக ஏக ஏக்கான ஜாத்திக கச மொனவாது இட பசி காசிக சதா சத்தா இட பசி ஜாத்திக பக்ஷியா இட பசி தேசிய மலர் தேசிய மலர் நீலோட்பலம் இது கூட வளர மதகதி ஆகணும்னு நீலோட்பலம் கியானே மொனவாது சிங்கலி நில்மானில் இது கூட நில்மானில் வந்துட்டு மொனவாத கியானே நீலோட்பலம் இது கூட ஏ நம்ம எதங்க வளர்ட்டு தேசிய மலர்
නිල් මානෙල් කියලා ලියලා තියන්න බෑ. එතකොට තේසිය මිල්හම් දඩුලේනා කියලා ලියලා තියන්න බෑ. එතකොට ඒකට කියන නම් ඔයාලා මතක තියාගන්න ඕන. නාගස කියලා ලියන්න බෑ. නාහ මරම්. මර අනිල්. කාටකොලි. නීලෝත් පලම්. හරි. ආහුම්. එතකොට මේකේ අපේ රටේ යන් විශේෂ ඒවා අපි නම් කරලා තියෙනවා. හරි. දැන් ඔයාලා ලියනකොට මං කලින් කිව්වා වගේ ජනාධිපති මේ අගමැති කවුද කියලා ලියන්න බලන්න. දැන් පොතේ අපිට දාන්න බෑ කිව්වොත් මේ කියන්නේ කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ නිසා ඒත් ඔයාලට රචනාවක් ලියනකොට ඒවත් භාවිතා කරලා ලියන්න පුළුවන්. හරි. එමද තේසිය ගීතත්තේ තිරු ආනන්ද සමරකෝන් ඉයට්‍රිනර්. එතකොට අපි අපේ ජාතික ගීය තේසිය ගීතම් ජාතික ගීය ඉයට්‍රිනර් ලියලා තියන්නේ කවුද? තිරු ආනන්ද සමරකෝන්. සිංහලෙන් ලියලා තියෙන්නේ ආනන්ද සමරකෝන්. ඉදනේ තමිලිල්. ඉදනේ තමිලිල් මූ නල්ල තම්බි පුලවර්. ඒ කියන්නේ මේක දෙමලින්. ඒ කියන්නේ මූ නල්ල තම්බි. ඒ කියන්නේ නල්ල තම්බි කියන්නේ නමක්. පුලවර් කියන්නේ කවියක්. එතකොට මූ නල්ල තම්බි කියන නම් තියෙන කවිය තමයි. මේක මොලි පෙයර්තර්. මොලිපියතර කියන්නේ පරිවර්තනය කරා. හරි. ඊළඟට බලන්න පුතේ ඉලංගෙයි ඉරතින කට්කලකුම් පුහල් පෙට්‍රදු. ලංකාව රතින කට්කල් කියන්නේ මැණික් ගල්. මේකට සමාන පදයක් අපිට කියන්න පුළුවන් මාණික්ක කල්. රතින කල් මාණික්ක කල්. සුලි තුනේ නියන්න මාණික්ක කල්. ඒ නිසා ඒ කියන්නේ දැන් මෙතන බලන්න වාක්‍ය කොහොමද ලියන්නේ? ශ්‍රී ලංකාව රත්තින කල්ලකෝ පුහල් පෙට්‍රදේ ප්‍රසිද්ධයි. දෙ පුහල් ප්‍රසිද්ධි පෙට්‍රදේ පුහල් පෙට්‍රදේ ඒවා සමාන පද. ඉලංගෙයි රත්තින කට්කල්. රත්තින කට්කල් කියන්නේ මැණික් ගල්. එතකොට මාණික කට්කල්කම් කියන්න පුළුවන් පුහල් පෙට්‍රදේ ප්‍රසිද්ධ තිනෝ. එතකොට පුහල් කියන එකට ප්‍රසිද්ධි කියලත් කියන්න පුළුවන් සමාන වචනයක්. ප්‍රසිද්ධි පුහල් ප්‍රසිද්ධි. හරි. අදනල් මේක මේ කියන්නේ මැණික් ගල් වලට ප්‍රසිද්ධ වෙලා තියෙන නිසා මේකට අදනල්. එම නිසා රත්නත්තු තුවීපම් රත්තින තුවීපම් என்றும் பெயர் பெறுகிறது. இலங்கையின் ரத்தினபுரி மாவட்டம் இரத்தின கற்களுக்கு மிகவும் பிரசித்த மாவட்டமாம். இலங்கையின் ரத்தினபுரி மாவட்டம் லங்காவித்தியான ரத்னபுரி டிஸ்ட்ரிக்ட் ரத்தின கற்களுக்கு மணிக் கல்வல்ட மிகவும் பிரசித்தி பெற்ற மாவட்டமாகும். குடா பிரசித்த டிஸ்ட்ரிக்ட் வெய். එතකොට මෙතන බලන්න එතන පුහල් තිබ්බා මෙතන ප්‍රසිද්ධි. එතකොට ප්‍රසිද්ධි පුහල් ඒ දෙකම සමානයි. ඉවාරු இயற்கை வளங்கள் நிறைந்த எமது நாட்டில். මේ වගේ ස්වභාවික සම්පත් තියෙන අපේ රටේ පල්ලින මක්කලුම් කියන්නේ විවිධ ජාතින් හදාරන කියන්නේ විවිධ ජාතින් තියෙන ජනතාවන් මක්කල් ඔற்றுமையுடன் வாழ்கின்றார்கள். வாழ்கின்றனர். ඔற்றுமையுடன் ඒ කියන්නේ එකමුතුව ජීවත් වෙනවා. එමද நாட்டின் அபிவிருத்திக்காக. එමද நாட்டின் அபிவிருத்திக்காக අපේ රටේ සංවර්ධනයේට. அபிவிருத்திக்காக. அபிவிருத்தி කියන්නේ සංවර්ධනයේට. හරිද? නාම් අර්පණිප්පුඩන් සේලාට අපිත් කැපවීමෙන්. අර්පණිප්පු කියන්නේ කැපවීමෙන්. සේලාටුම් කියන්නේ වැඩ කරනු. අපේ රටේ අභිවෘද්ධික හැමද නාටින් අභිවෘද්ධික අපේ රටේ සංවර්ධනයට නම් අර්පණිප්පුඩන් සේලාටුම් අපිත් කැපවීමෙන් වැඩ කරනු. හරි. මේක පැහැදිලි වුණාද? හරි. වචනයක් එහෙම තේරුමක් කියන්න ඕන වචන තියෙනවද? එතකොට පුතේ බලන්න ඔයාලට ප්‍රශ්න හතක් තියෙනවා. එතකොට ඔයාලා දන්නවා
संपूर्ण उत्तरे लियानोने कोहमद कीला हाँ एमदि ना ताई नाडु एदु अपे मौरट कुक मनादु इतकोट एदु मित्र प्रश्नार्थ वचने एदु इतकोट उत्तरे लियानने कोहमद एमदि ताई नाडु इलांगे इवर करन्न पुलुवन्द हरी ओया हरी ඒත් අපි හරියටම ඉවර කරනවා කොහමද? ලකුණු දෙකම අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ සැකයක් නැතුව ගන්න පුළුවන් කියනවත් අපි පිටිපස්සෙන් මොනවද එකතු කරන්න ඕනේ? ආවර් ආ ආහුම් ඇයි කෙනාට තමයි ඒ කියන්නේ කෙනෙක් හිටියොත් ඉවයි ආවර් මෙතන කෙනෙක් දින්නේ ඉලංගෙයි. ඉලංගෙයි කියන්නේ පහත් ගණේ වචනයක් ඒ නිසා ඉලංගේ හරි පුතේ එහෙම ඔයාලට ඒක වැරදෙනවා කියලා ප්‍රශ්නයක් ආවොත් ඒක එකතු කරන්න එපා එමෙදි තයිනාඩි ඉලංගේ හරි ඔයගේ උත්තරේ හරි වෙරි ගුඩ් ඊළඟට බලන්න එමෙදි වානාටිල් වලුම් ඉනංගල් එවේ එමෙදි නාටිල් වලුම් ඉනංගල් එවේ අපේ ජාතේ ජීවත් වෙන ඉනංගල් ආගම්මන මේ ආගම්මනවද ජාති जातीन मनोद अपे रटे जीवत्विन जातीन मनोद समयंगल मदंगल सॉरी नाटिल वालुं इनंगल एवे जीवत्विन अपे इनंगल